දමිනෙක් සතෙක් නැති සාගතේ මොටද ආරක් කිසිත් නැති රාමතේ මොටද මහපෙර ලුමක් නැති ජීවිතේ මොටද නැනා කෙනෙක් නැති අපි තින්නට පුළුවන් මෙතන මුරපොලක් හදන්න නොදෙන්න. රටබඩ මුන්නෙත් එක්ක පුද්ගලික කාරණාවක් තියෙනවා කතා කරන්න. ගොඩමුන්නේ නාරන්දාන්නේ මැණිකෙත් එක්ක තියෙන වෛරය තාමත් අස්කර ගන්න නැහැ කියන එක මට දැනලා තියෙනවා. ඒවල උදවි එහෙම කියවද? නාඳුර නමුත්තෝ නිතර යාලා හොයාගෙන ඉන්න බව සැලයි. නිකස් කුඹුරේ මුතුකුඩ මැණික ගැන මගේ හිතේ තියෙන වෛරයක් නෙවෙයි, කෝපයක්. යාට ඇති වුණු හිත වේදනාවට මාව ඝාතනය කරන්න වලි කනවා. මුතුකුඩ මැණිකේ මැරී මැරුණේ ගොඩ මුන්න නිසා. දැන්වත් මුතුකුඩ මැණික ගැන තියෙන අදහස ඉතින් අයින් කරගන්න. නිගස්කුඹුරේ මුතුකුඩ මැණිකව ආවාහ කරගන්න එපා. එක මට ගෞරවයක්. මුතුකුඩ මැණිකට සම්බන්ධ කාරණේදී නම් ගොඩමුන්නට ගෞරවයක් කියලා දෙයක් නැහැ. කොටිම්ම මුතුකුඩ මැණික ආවාහ කරගත්තොත් මොනවක් කරයිද කියලා කියන්න බෑ නිගස්කුඹුරේ.
එයාගේ මගේ සම්බන්ධයට විරුද්ධ වුණොත් මම මොනව කරයිද කියන්නත් බෑ. දෙයියන්ගේ කඩවරයෙන් ගොත්තුකාරේ විල්බාගෙතර සමදර. එහෙනම් මේ නුවර කලාවිය කෙනෙක්? නුවර කලාවේ මන්ත්‍රාචාර්යෙක්. ඒත් මට සැකයි. මොනවා මෙතනම ගල්වෙන්ද? ගමනාවක් නැහැ. පස්සෙන් ඩූමනාවක් නැහැ. මාමණ්ඩි අල්ලා දෙන කෙනෙකුට පගෝදි 1000ක ත්‍යාගයක් දෙනවා කියලා ගැසට් කරලා අනවැරේකුත් යවන්න ඇති. ඇයි මේ හදිසියේ නිලම වෙද්දාට නියම කරන්නේ? ඩේවිඩ් මරපු එක ගැන වෙන්න. සමහර විට කපුවක් තේ හොයන්න ගිය එක ගැන ඔත්තු ලැබිලා නැති. කප්‍රල් ආවකෙන් පේන්නේ මං ඉන්න තැන ගැන උන් දන්න බව. හැබැයි තියෙන එකම ප්‍රශ්නේ උන්ට මාව අල්ලගන්න බැරි එක. මගේ අදහසත් මාමණ්ඩි යුද පෙරමුණට නොගොස් වලව්වට වෙලා වහන් වෙලා හිටියොත් ආරක්ෂාව සහිතයි. අන්දේ පොල්ල යුද පෙරමුණේ මිසක් නිවහනේ වහුන් වෙන සිරිතක් නෑ ලේනවා. තනදාන්නේ ගබඩා එක වතුපිටි ආයක් වලව්වත් අතහැරලා ජීවිතේ බේරගන්න නේද? මං ආයේ මැනිකලගේ ජීවිතේ බේරගන්න ඕනේ හින්දා. මේ කතාව ආයේ ආයේ කියන්න එපා අප්පච්චි. මේ ජාතික සටනක් තියෙන වෙලාවේ අපි අපේ ජීවිත බේරගන්න දඟලන්නේ නෑ. අනික උඹ කතා කරනකොට අපි හරි දුර්වල බව හැඟෙනවා.
මං හේවැහැට ගිහින් මඩුගල්ලට එකතු වෙනවා. මට දැන් මේ අටනක් නැති ගානයි. හේවා හැටටත් ඔය ගැසට් එක යවලා ඇති. බලමු. කුමාරයා උපදින්න තව කලක් ගත වෙනවා. පුත්‍රරත්නය. ඒ කාරණාව ගැන දැනගන්න තමයි නාචිරිට එන්න කීවේ. අපිට දරුවා උපදින වේලාවට නාචිරේව ළඟින් තියාගන්න ඕන. දිනවකවානු ආසන්න වුණාම මට මෙහෙ නවතින්න පුළුවන් මැනිකේ. දරුවගේ ආරක්ෂාව ගැන මට නාචිරිගේ උපකාර අවශ්‍ය වෙයි. තවත් රාජකුමාරයෙක් නිසා පද්‍ර වැති කරන්න පුළුවන්. මව් මැනික එක්ක මට මේ කුමාරයාව එහි රඳව ගන්න පුළුවන්. මට පිට තැනක නවතින්ට බෑ දැන් දම්මේ. කොයි වෙලාවෙ හරි නිලමේන්ට බැරි නෑ. මට මේ නැවතිලා ආරක්ෂාව සලස්සන්න පුළුවන්. මගේ අන්ත්‍රමන්ත්‍ර බලයක කාටවත් සිල්ලම් කරන්න බෑ. දවස් දෙකක් මෙහි නැවතිලා දරුව උපදිනලාට අවශ්‍ය කරන කාරණා කටයුතු සැසලා යන්න පුළුවන් නේද නාචිරේ? එහෙනම් යමු. මේන ගමන හරි මගේ ජීවිතය හරි දෙකෙන් එකක් අවසන් වෙන්න කාලය හරි එක්ක මගේ ආදරවන්තිය නැත්තම් හටම් බිමේ මරණය. තකහණියක් ආවේ හටම් බිමේ ඉඳලා නේද? ඔව්. මගේ මේ සම්බන්ධය නිසාම තවත් අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. මං දන්නවා. මං ওই නිලමේක සරණ ගියොත් ඒක දරා ගන්න බැරි කෙනෙක් ඉන්නවා. දරා ගන්න නෙමෙයි. ඒ කාරණාව උට අපහාසයක් ලෙස උ සලකනවා. මේ විරෝධය යට මට දැන්න බලගතු හේතුවක් තියෙනවා. ඒ මොකද්ද? ඔබේ මිත්තණිය විමල් ධර්මසූරිය රජුරුවන්ගේ බිසවිවි සිටියා. ඇය නරේන්ද සිංහ රජුරුවන්ගේ මෞතුමිය. ඔව් ඉති? රාජකීයලේ සම්බන්ධයක් ඇති ඔබ වෙන නිලමෙකුට දාව දරුවෙකු ලබා ගැනීමයි ඔහු බිය වී සිටිනවා. මීගස් කුමරේ, ඔහු ඒ බිය වෙන කාරණේම සිද්ධ වෙන්න පුළුවන්. මට මේ හටන දැන් අතාරින්න බෑ. ඒ අවසන් වෙන පැත්තට හැරුණු ගමන්ම මංගබෝ තමන් කලුර කැඳගෙන යනවා.
මට යුද්ධ දිනෝ වගේ සතුටක් ඇතුනේ මැනිකේ. මං ඉන්නේ මලයන්ඩි හොයමි. හැකි ඉක්මනින් ඔහුව සොයාගත යුතු වෙනවා. ඔව්. අපි ඔහුව හොයමු. මං ආවේ හටම් බිමේ ඉඳන්. විවේක හොයාගෙන ඉන්න. මේනි නැති එක ගැන මගේ කුකුසක් නෑ නෙන්දම්ම. ඒත් හිතුවේ දනාවක් තියෙනවා. අප්පච්චිට පුළුවන් කමක් නෑ ඒ විදිය ප්‍රකාශයක් කරන්න. මේ මුළු සෙන්කඩ කළ මිස්ත්‍රී කවදා හරි දවසක තනි වෙනවද? රජා ව්‍යාජ බව. දැන් මොන රවිලක් දන්නවද? එතකොට අපි සලස්ම මොකද්ද?